අපි ඉදිනදා ජීවිතෙදෙ බොහොයක් හොරු ගැන හලතියනෙනවා ඇබැයි අිහරු ගැ හලතියන දෙෙසරයයි. එකක්ක නෙක් තමයි රත්න සිරිවික්‍රමණයක. අනිත් අලිහොරා තමයි කොටුවේ මහෙස්්‍රාත්තුමා එම නැතකරත් තිලින ගමගේ කියන පාහරයා තිලිෙන ගමගේ කියන පාහරයා පව්ගේ කාලේ ආණ්ඩුවත්තක ගුත්තුලා විශාලවසයෙන් හොරකම් මැරකන් ජඩකං කුපාඩිකං කරපු පරයේ. මේ පරයා පහුගේ දවත්වුල විශාල කාලයක් වැඩ තහනම්ට ලක්වවෙලාහිටිය. ය පෙේදා වර්තමාන ආණ්ඩෝ බලේටාවට පාස්සේ වර්තමාන අධිකන සේවා කොමිෂන් ස භාව හරහා නැමතවසාාවක් රස්සාාව හදාගත්තා. මේ මහිස්ත්‍රාත්තිිගන්නා පෞුගේ කාලය පුරාම කරපු කුප කුපාඩි පාදර වැඩේ තමයි ආණ්ඩුවේ කුණුරොදි සෝධනයක. ඔබ දකින්නට ඇති පෞුගේ කාලය පුරාම මේ ආණ්ඩුව කරපු එක්ක කුපාඩි වැඩක් තමයි, පොලිස් දෙපාර්තමේන්තුව යොදාගෙන යනතතා ද්ඝෂණ විධාකාරය මර්ධනය කිරීම. මුන් මේකට නීති මේ මුහුණුවර කුත් දුන්න. ඒ සඳවුන් කරේ පොලිසිය උසිගන්නලා බීවාර්තා ඉදිරිපත්කනවා හහිස් ්‍රාට අන්න අභාතැන පිකට්ට කත්තියෙනවා එහමනත්තම් පෙළපාලියක් ැනවා මුන්ට මේකට ඉඩදුන්නොත් එහෙමලෙකු ප්‍රශ්නයක් වෙනවා මහජන සාමීයට බාධාවක්කෙනවා ඒක හින්දා කරුණා කරලා මේක නවත්තන්න අධිකරණ නියෝගයක් දෙන්නේ කියලා. පෞ්ගේ කාලි සමහර, නිසුරුුවවරු අම්දයෝ වගේ මේ වැඩේ කරා. ඇැයි මේ නිච්චත ොහොතේ සමහර විනිසුර මේකට කැමතිනෑ ඕන් තමන්ගේ හර්ද ශාක්ෂෙට එකංගුවව තීන්දු දෙන්න පටන්ග රංග ඉන්නවා. විශේෂම මෙවැනි නියෝගයක් කිල්ලුවට පාසේ බෞතරෙක් විනිසුරුවරුඒක ප්‍රතික්ෂේප කරනවා. මේක නිසා වර්මානයේ ඉන්න සමහර පාහර පොලිස්කාරයෝ කරන වැඩේ තමයි ආණ්ඩුවට හිතවත් ආණ්ඩුව කියයට ඕනෑම කුප්ප කුපාඩි පාදඩ වැඩක් කරන්න කැමති අමන වැඩක් කරන්න කැමති තමන්ගේ තනතුර වෙනුවෙන් පස්ස වනත් දෙන්න කැමැති මෛත්‍රවතුරු හොයාගෙන උන් ඉත්සරා තමයි නඩුව ෆයිල් කරන්නේ. මෙන්න මේ වැඩේ මේ නිශ්චිතමොහොතේ ාළු මෝදරන තර ගෝල්පේසික තියෙන සටන සම්බාධනුත් කරන්න උත්සාවා කරමයෙන් ඉන්න. ඔබ හැමෝව දන්න කාරණයක්ත්තමයි මේ නිශ්චිතමොහොතේ මිනිීමර ගෝඩග ආණ්ඩුවට අතිසාරය හැදිලා අඹබුඩ ගහල ප්‍රමාණත් නැති ත්‍යත්කමයි තියන්නේෙ. ලස් පාර් ම ේන්තියෝ දේශබඳු දෙෙන්න කෝල්ල ව වුම් ොල්මුඩු ාලා ඇඟිල්ලද ගහල දිවත් ගහලා මේක නවත්තගන්න බරි තැක තමයි තියෙන්නේ. එනිසා නීතියේ පොත ගලවලා එක රෝල් කරලා මේකොට ම ගෝටගේ පස්සෙ ගහන්න තමයි මේ නීති ප්‍රජාවය ඉන්න සමහර ආණ්ඩුට කඩයනෙවුම් හදන්න. මේ සඳ මුන්ගේ අලුතුූ පයමාර්ගය තමයි ගාලමෝදර පවතින සටන්ට විුරුද්ධව අධිකරණ නියෝග්‍යයක් කාරගෙන මේක තහනං කරන්න. මේ සදාගි ඊත් මුං එක උත්සාහයක් දරවා හැබැයි ඒ අසාර්ථක වුණා. මේ නිශ්චිත මොතේ මුන්ගේ අලුත්ම උත්සාහයට තමයි අ අලිහොරා ගාබට ගිහිල්ලා මේ නඩුව ෆයිල් කරන්න මේ අලිොරාන තරතිලින ගමගේ මේ නිශ්චිත මොහොතේ ඉන්නේ මහෙස්ත්‍රාත්වරයෙක් වෙලා ඔය වරායට සම්බන්ධ මහහිස්ත්‍රාතාලි කරන්නේ නිසා මේ නිශ්ච්‍යත මොහොතේ මුං උත්සහ කරමින් ඉන්නවා මේ කොටුව මස්ත්‍රාත්තුමාාවත මේක ඉදිරිපාත් කරලා එවන තමේ තිලින ගමගේ කියෙන පාහරයට මේ නඩුවද්දාලා තිලින ගමගේ ලෞව නියෝගයක් ගන්න මේකත් තහනං කරන්න හැබැයි අද මේ නිශ්චත මහොත වෙනකොට දෙබරට ගල්ගහල වගේ තත්ත්වයක්තමයි අලුත් කඩේතියන්නේ අලුත් කඩේ නීති ප්‍රජාව මේ නිශ්චත මොත, පාරට බැහැලා ඉන්න. ඒ නිසා මේ මොහොතේ තිලින ගමගගේ නැවතවතාව කයෙද්ද ගැලවුුණ. අදදිනයේදී වනිසුරුරුන් ලෙස පෙස්සමක් ඉදිරි පත් වන. විශේෂයම නීතිීචවරු සීයක් මේ පෙස්සමට අක්සංකරා උුන් පෙස්ස මත්සං කරලා අගමනිසුරුවරයට මේක බාරදුන්න. අග වනිසුරතුමාට මේ පෙස්ස මේ බොහෝ පැහැදිලි කරුණු රැසක් සඳහන් වනා. විශේෂයම ඔුන් පෙන්නලදීපු කාරණය තමයි තිලින ගමගේබත මේ. එස්සම ඉදිරිපත් කරලා. එමනැත්තම් මේ ගාල මුදුර පවතින සටන සම්බන්ධයෙන්. තහනන් නියෝගයක් ඉල්ලලා පොලේසි ඉදිරිපත් කරන මේ කාරණ සලකාබලන්න තිලෙන ගමගේට ඉඩ දෙන්න එපයි කියන කාරණය. නොකද තිලෙන ගමගේ කියලා කියන්නේ ඒතිහාසිකො කුපාඩියෙක් කියන කාරණය ඔුන් ඔප්පු කර. මිටතෝර්ණ, තිල්න ගමගේ නීති විද්‍යාල ඉන්න කාලෙත් මැරයි. විශේෂයමෝ බාල පටබැඳලා මේ වෙන කොට වර්තමාන ආණ්ඩුවට කඩේගහිල්ලා. විශේෂ ආන්ට අබුඩे ගහලා නේවන් කොට හැැයි ගෝමතා නීතිපති ्यපාත්මයන් තින්දලා ඊට පසුව තානාපති වෙලායින්දලා නා අල්ලගේෙ ඇත තලලා කොහම එතාත් මේ නිශ්චතමහොතේ අපේ රටේ නීති සංග लेකාම්වෙලාන්න පුද්ගලයටටත් නීති විද්‍යාලයෝ තිලි ගමගේ තමන්ගේ මැයෝගෙන් අල් ගෑහ. හම තිින ගමගේ වැඩ ේක ද ැන එන්න උදකර හිටුපු සර ෙ සිල්වා සරත් ත සිල්වට විුද්ධ ද ශ ෝගෙනක් වෙලාවේ තිලින ගමගේ තමයි කාඩ් බෝඩ්ඩෙක්කු තුස්සරාගෙන එලියට බැහැල ශේචම මේ එතාහිටපු ඒ Cජවරක් ඉන්න උත්වහ කර. ඒ ප්‍රතිපාලයක් විදියට ඌූට අධිකරණයට එන්න අවස්ථාවක් ලැබුණ. ත राख में තිलेන ගමගේ කියලන කියන්නේ डील දසගේ जोनिया එමන තම් डल දස තමයි තිලන ගමගේව ट्रेनिन करें कොහොමතත් තිලන ගමගේන් පස්සේ දිනිස් කुनවර්දනගේ यशේෂයම इඩම් සම්බधिंग හිටපු වෙලාවෙේ අර එල්सी केබोर्ඩ කටाත් දාला හිටිය මෙහ මීහරකව අයිංකරේ එතන දූෂණ වංචාරසක් කරට පස්සේ. න් පස්සේ තමයි ස් රාත්වරේ බට පාත්තුුණේ. මයිස් ්‍රාත්තොරයා නාට පාස්සේ, තිරින ගමගේ අලි හොරකම කටා හන. ඒ මන්න ම් නීති විරෝදීලෙස අලියක් ළඟටයාග ින් දල හන. නි ්‍ර ඔබට මතකඇති මේ පාදඩ ඉ පස්සේ ඩ ගො ගන්න හොයනකොට සා ිය ම ෑැරිය. සා වය ම ෑැරල නිකං හිියේ නෑ. අන්ති ට මේ කා බෙල්ලට ොන්ඩ හිරවුණනාට පසේ. ල් ඩ දිරි පත් න ගංගොඩ ෙල වේ හ ත්තු තිලින ගමගේ තෙක්කම එකට හොරකා කරපු පහර. මේ පාහරය කරපු වැඩේ තමයි හ හ න ඩ න ති සේ. ප ගවන්නතුව එකකුටවත් එලියට යන්න බෑ හැබැයි තිරෙන ගමගේ ඇප ගවන්නතු එදා එලියට ගිහිල්ලා පහු වෙනිද තමයි ඇප තැම්පත්කරේ. මේ මහිස්ථාතොරයාට විරුද්ධව අධිරන්න සේවා කොමිෂමට පෙස්සමක් ඉදිරිපත්ව වන. හැබැයි නඩු තාම්දුරගගේ බඩු තාම්දුරන්ගේ කියලා මේ හොරක් දේරුුණ. කොහමතත් මිට්ටෝරණී ඔබදන්නවා සාමානීෙන් අපේරටේ සම්ප්‍රදාය තමයි මහයුම් හොරකමක් මැරකමත් තක්කඩිකමක් උපාඩිගමක් කරට වූව කවරු හරි බේරගන්නවා. මෙත් තිලෙන ගමගේ රස්සාාවක් නැතුව නන්නත්තාාර වෙ වී ඉඳලා ආපහු මහෙස්රාත්වරයෙක් වෙලාඉන්න. ගැන්න මේ කරුණු සියල්ලම වර්තමාන අගවැෙන සුරතුමාට නීතිීඥවරූ පෙස්සමක් වගේින් ඉදිරිපාත් කරලා තිබෙනවා. ඊට අමතරව ඔවන් පෙන්නලා දිල තියෙන තවත්කාරණයක් තමයි. තිලින ගමගේ කොන්දේසි විරෙහිතව ආ්ඩුවට කඩේයනවා ඒ සම්බාන්ධයෙන් විශාල සාක්ත්‍ර ප්‍රමාණයක් හු විුරද්ධව තියෙනවායි කිය කාරණින්. වගේ විනිසුරුවර පෙන්නල දීලතින ඊලඟ කාරණය තමයි. තිලින ගමගේගේ සහෝදොරයා කියලග කියන්නේ දිනේශ ගුණ වර්ධනගේ ඇම්බෙට්ටෙක් කියන කාරණින්. කොටිම මූ පලාත් සවභාවය හිටපු ඇම්බැට්ටෙක්. නොම්බරේගේ හොරෙක් හැබැයි උසුරලත්තෙක පහුගේ කාලෙ මිනි මරාගත්තා කෘට්තිය බෙදාගණඩ බැරුව. කොහොමතත් තිලින ගමගේගේ සහෝදොරයා තාමත් දිනේශක හිතවතක්. ඒවගේම, කොදේ විිේහතව තිරන ගමගේ ආණ්ඩුවට කඩයනවා කියන කාරණය මහ ස්ත්‍රාත්වරය විඩියට මෙදී විශෂම නීතිීච්නවරූ අදවිනි සුරතු මට පෙන්නල දුන්න. ඒවගේම ඔඕුන් පෙන්නල දීල තියෙන කාරණය තමයි. මොහු ඉදිරියට පොලිසිය මේ කාරණ ඉදිරිපාත් කරලා. කිසියම් විදිහකඩි ගෝල් පේසක මේ පවතින සටනට විරුද්ධව කිසියම් නියෝගයක් ගත්තොත්ඒ නීතියේ මහා විනාසකට නැත්තම්මහා. පාතියන තන් හ පරීමකට හේත්තුයෙනවා අනිවාර්ම මේකල් ලේ වැගරීමකින් කෙළවරවෙන්නට ඉඩ තියෙනවයි කියන කාරණි. ගැනිසා උන් ගරු අගමනිු සතුමාගේෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මෙ තිලින ගමගේනමැති අලි හොරාට මේ නඩුව අහන්න තම් මේේ පොලිස ඉදිරිපත් කරන කරමු අහන්න ඉඩ දෙන්න එපා මේක ස්වාදීන විනිසුරයට එකෙත යොමු කරන්න කිය කාරණෙ. හ තු මත් තුම හ ගේ ල ම ගෙන් දිගටම ണඩ අවධාරණය කර ීති විරෝධී ලෙස ජනතා සටන් මර්දනයට ඉදිරි පත්වෙන්න පයි කියන කාරන. ඒවගේ ගෙන් දිීමමටම ී වර අග ෘ තු ට ැනු කිය කා තමයි. ල න ගම ගේට ඉදිරි පත් කරලා. මේ නීති විරෝධී නියෝගයක් දීලා, මේක මර්ධනය කරන්න ගියොත්, අනිවාර්යම විශාල ජන නැගටීමක් ඇතිවෙලා විශාල අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒකට කිසියම් පිරිසක් ඉඩදීල බලංහිටියයොත්, උනුත් මේකේ වගකීම භාර්ගතුයතුයි කියෙන කාරණේ. නිිත්‍රෝර්ණ අපේරටේ පපතන නීතියනුව, සාමානින් පහළම මයිස්ත්‍ර නතං පිනිසුරන්ගෙන මහස්ත්‍ර තුරන්ගේ විනේ සම්පූර්ණයෙන් පරිපාලනය කරන්නේ අධිරන සේවා කොමිෂන් සබාව. එකනේ අගමනි සුර ඇතුළු තබ දෙන්නේෙක් තමයි මේක කරගනයන්නන්නේ. කොහමිතත් මේක ිජුවම ගෝටයට ති තමයි ක්‍රියාමදක වෙන්නේ මකද විශ්වනි සංසසාෝධනයෙන් පස්සේ අධිකරන්න සේවා සභාව සම්පූර්ණයම ගෝටගේ රූකඩයක් කොමිතත් මිට්‍රෝණ. අවසාन වසේ විධयයික වස්ථදක අධිරන බලය තිය නඒ ජනතාවට ඒ නිසා ජනතාව දීपපු බලය තමයි අධිරने මේ ක්‍රියම්දක කරන්නේ ජනතාව ගධි කර බය कि ම් පිරිසක් වැැරදි විදියට පාවිච්චි කරනවා න ජනතාවට අයිතියක් තියනොඒ පසු කැඩ බන්න නදි विද්‍යාව කෙන විේदී නතන් පruඩ් කෙනෙද බොහොම පැදිලුව පෙන්ල න කාරණයක් තමයි. ජනතාාවට අවච්ච මහොතගේක නැවත කැඳවීමේ හැකිය ාවක්ති වෙනවා නැත්තාන් ජනතාවට ආරගල කරලා පවතින නීතිය විෙනස්කිරීමත් නීටාන් උත්කල එකනක ඒ දුගන්නනවා. කොමිතාත් මිටෝනි පිතයියටතු වස්ථාදකාවි කන්නන බලයතිනය පිට. එනිසා අපේ ජීවිත සමග සෙල්ලං කරන්න අපි කිසියෙකුට ඉඩදීතුන්න්නෑ අපේ අයිතිවාාස්කන් රැකගන්න අපි සීල්ම දෙනා කැපියවම්. පිටොනි. एक वास्थताायक अधि करना बाले ही में जानताब हැटिएएे। फरमाध पत् ही में जानताब हැटिएटे। अग इंत्र जयक धन नम में वसी त बाගए आप खाठතු करम ඔබ समट्ट जायए